ඉතින් කොහමද යාළුවනේ? අද මම ඔයාලට අරගෙන ආවේ ඇත්තම කතාවක් පදනම් කරගෙන නිර්මාණය කරලා තියෙන සෝල්ජර් බෝයි කියන චිත්‍රපටිය. මේක වෝ ඩ්‍රාමා කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. දෙවන ලෝක යුද්ධ කාලේ ජර්මන් හමුදාව එක ගමකට පහර දීලා ගමේ හැමෝම මරලා දානවා. හැබැයි ගමට පහර දෙන්න කලින් එක අම්මා කෙනෙක් අවුරුදු 6ක් වුණ තමන්ගේ පුතාව ගමෙන් යවනවා. පස්සේ මෙයා ජීවත් වෙන්නේ රුසියානු හමුදා කඳවුරක. ඉතින් යුද්ධයේ මැද මේ පුංචි ළමයාට ජීවිතේ බේරගන්න පුළුවන් වෙයිද? සම්පූර්ණ කතාව බලන්න වීඩියෝ එක යොදනකල් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ වගේ ෆිල්ම් රිවියු දෙකටම බලන්න ඕන නම් දැන්ම වගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ නිෂ්කලංක පරිසරයක තියෙන ගමක ජීවත් වෙන පුංචි පවුලක්. සර්ජි කියන ළමයා මේ වෙලාවේ ගහකට නැගලා එයාගේ අම්මයි අයියයි ගඟක් ළඟට වෙලා රෙදි හොදන විදිය බලාගෙන ඉන්නවා. එකපාරටම ප්ලේන් එකක් එනවා දැකලා කට්ටිය ගොඩක් කලබල වෙනවා. හැබැයි සර්ජි නම් එයාගේ කැටබෝලේ අතට අරගෙන ඒකෙන් විදලා ප්ලේන් එක කුඩු කරලා දාන විදිය මේ වෙලාවේ හිතින් මවා ගන්නවා. ඉතින් මේ සිද්ධිය ඇත්තටම සර්ජි හීනෙන් තමයි දැකලා තියෙන්නේ. කොහමරි මෙයා මේ හීන දකින ගමන් ඉද්දි එකපාරටම ගෙදර දොරට ගහන සද්දයක් ඇහිලා හැරෙනවා. ඒත් එක්කම ගෑනු කෙනෙක් ගේ ඇතුළට ඇවිල්ලා සර්ජි හොඳින් ඉන්නවා දැකලා ගෑනු කෙනාගේ හිතට සහනයක් දැනෙනවා. ගෑනු කෙනා මේ වෙලාවේ අඬ අඬා කියනවා හමුදාවේ කට්ටියක් ඇවිල්ලා සර්ජිගේ අම්මයි අයියයි දෙන්නව මරලා දැම්මා. සර්ජි මේ ගෑනු කෙනාගේ පුතා වගේ එතනින් අරගෙන යන්නම් කියලා. හැබැයි මේ වෙද්දිත් පරක් වැඩි. හමුදා සබළු මේ ගෙදර පැත්තටත් ඇවිල්ලා හිටියේ. ඊට පස්සේ ගෑනු කෙනා සර්ජිව ජනේලෙන් එළියට දාලා කියනවා පුළුවන් තරම් ඉක්මනට එතනින් කැලේ පැත්තට දුවලා යන්න කියලා. එයා ගමෙන් ටිකක් දුරකට ගියාට පස්සේ හමුදා සබළු මුළු ගමටම ගෙනි දියලා විනාශ කරලා දානවා. සර්ජිට යන්න එන්න තැනක් හිතා ගන්න බැරුව එයා කැලේ මැද්දේ අතරමං වෙනවා. ඊළඟ දවස් උදේ මෙයා ගඟක් ළඟට වෙලා වතුර බීවට පස්සේ මිනිස්සු වගේක් කතා කරන සද්දයක් මට ඇහෙනවා. එතන හිටිය ජර්මන් හමුදා සබළු තුන්දෙනෙක් ඉඳලා සර්ජි ඒ ගාමම ගහක් එහා පැත්තට ගිහිල්ලා හැංගිලා බලාගෙන ඉන්නවා. හැබැයි ජර්මන් හමුදාවේ කට්ටිය එතනින් යන්න නැතුව ගඟලකට වෙලා ගිනි ගොඩක් ගහලා කෑම කාපු හින්දා සර්ජිටත් ගහස්සෙන් එළියට එන්න විදියක් තිබ්බේ නැහැ. එයා හිටපු තැනට සර්පෙක් ආවත් හමුදා සබළු එතනින් යනකල්ම සර්ජි සද්දයක්වත් නැතුව එතෙන්ට වෙලා ඉන්නවා. පස්සේ මෙයා කැලේ දිගේ ඉස්සරහටම ඇවිදගෙන යනවා. මෙහෙම දවස් දෙක තුනක් ගියාට පස්සේ කෑම බීම නැති හින්දා සර්ජි එකපාරටම බෙරි වගේක් දකලා ඒව කාගෙන කාගෙන යනවා. ඒත් එක්කම මීට ටිකක් දුරින් බෝම්බයක් පුපුරලා ගෙනල්ලා සර්ජි ගොඩක් බය වෙනවා. මේ හින්දා මෙයාට කම්පනයක් වගේ ඇති වෙලා එක එක දේවල් මැවිලා පේන්න ගන්නවා. මේ විදිහට ගොඩක් අමාරුවෙන් මෙයා ඇවිදගෙන යද්දී එකපාරටම කලන් දාලා ඇදගෙන වැටෙනවා. ඊළඟ දවසේ රුසියානු හමුදා සබළු වගේක් සර්ජිව දැකලා එයාව හමුදා කඳවුරකට අරගෙන යනවා. සර්ජි මේ වෙද්දි බය වෙලා හිටපු හින්දා මේ කැම්ප් එක බාරව හිටපු කමාන්ඩර් සර්ජිට කියනවා බය වෙන්න දෙයක් නැහැ අපි ඔක්කොම එකම පැත්තේ අය ඒක හින්දා ඔයාට කරදරයක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ සර්ජි එයාව හඳුන්වලා දීලා කමාන්ඩර්ට අතට අත දෙනවා නිකන් වැඩිහිටියෙක් වගේ. කැම්ප් එකේ හැමෝටම සර්ජි ගැන ආදරයක් ඇති වෙලා එයාට කෑම බීම වලින් සංග්‍රහ කරනවා. පස්සේ කැට්ට කියලා නර්ස් කෙනෙකුත් සර්ජිගේ තුවාල වලට බෙහෙත් කරනවා. මේ වෙලාවේ සර්ජි තුවාල වල වේදනාවෙන් දඟලද්දී කැට්ට සර්ජිගේ අවධානය වෙනස් කරලා වෙන කතාවක් කියන ගමන්ම මෙයාගේ තුවාල වලට බෙහෙත් දානවා. සර්ජිගේ දඟකාරකම් හින්දාම මෙතන තුවාල වෙලා හිටපු සබළුත් සර්ජිට ගොඩක් කැමති වෙනවා. ඊළඟ දවසේ කමාන්ඩර් තුවාල වුණ සබළුන්ව බලන්ඩයි සර්ජි එක්ක කතා කරන්න හිතාගෙන මේ රෝහල්ට එනවා. කමාන්ඩර් සර්ජි එක්ක කතා කරද්දී එයාගේ තුවක්කුවයි බැජ් එකයි ගැන සර්ජි ගොඩක් උනන්දුයි කියලා දකිනවා. ඊට පස්සේ කමාන්ඩර් එයාගේ පිස්තෝලේ සර්ජිට අල්ලන්න දුන්නට පස්සේ සර්ජි එයාගේ බඩේ අඳගෙන තිබ්බ යුද ටැංකියක් කමාන්ඩර්ට පෙන්නනවා. ටික වෙලාවකට පස්සේ කැට්ට කමාන්ඩර්ගෙන් අහනවා ළමයාට යන්න තැනක් නැති හින්දා එයාට සනීප වුණාට පස්සේ කැම්ප් එකේම තියාගන්න අවසර දෙනවද කියලා. ඒ වගේම එයා කියනවා ළමයාගේ පෞලයාත් මේ වෙද්දි නැති හින්දා රජෙන් මෙයාව ළමා නිවාසයකට දායි. එහෙම කරන්න නැතුව ළමයාට කැම්ප් එකේ ඉන්න දුන්නොත් හැමෝටම එයාව හොඳට බලා ගන්න පුළුවන් කියලා. කමාන්ඩර් ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද යුද්ධ තියෙන තැනක ළමයෙක්ට ආරක්ෂාවක් නැහැ කියලා තමයි කමාන්ඩර් හිතන්නේ. මේ අතර කැම්ප් එකේ සමහර සබලුත් සර්ජි සනීප වෙනකල්ම කැම බීම අරගෙන යාව බලන්න රෝහල්ට එනවා. දවසක් කැට්ට තවත් හෙදියෙක්ට කියනවා සර්ජි මෙතනින් ගියාට පස්සේ එයාව ආයෙත් දකින්න හම්බ වෙන එකක් නැහැ. ඒක ගැන ගොඩක් දුකයි. ඒ හින්දාම හරියට නිින්දක්වත් යන්නේ නැහැ කියලා. ඒත් එක්කම සමහර සබළු කට්ටියක් කමාන්ඩර් කියනවා සර්ජිව කැම්ප් එකේ ආයෙත් හොඳට බලා ගන්න පුළුවන්. හැමෝම ළමයාට ගොඩක් ආදරය හින්දා ළමයාව කැම්ප් එකේම තියාගමු කියලා. හැබැයි කමාන්ඩර් නම් තාමත් හිතන්නේ යුද්ධ තියෙන දනක ළමයෙක්ට ඉන්න සුදුසු නැහැ. ඒක හින්දා ඉක්මනටම සර්ජිව කැම්ප් එකෙන් යවන්න ඕනේ කියලා. ඉතින් ඊළඟ දවසේ ජර්මන් හමුදා කණ්ඩායමක් මේ කැම්ප් එකට පහර දෙන්න ගන්නවා. හැබැයි දරුණු සටනකින් පස්සේ රුසියානු හමුදාවට පුළුවන් වෙනවා ජර්මන් හමුදාව ආපහු හරවලා යවන්න. සටන ඉවරනාට පස්සේ අනාථ නිවාසක කෙනෙක් එනවා සර්ජිව අනාථ නිවාසයට අරගෙන යන්න. කමාන්ඩර් මේ ගැන ළමයාට කියන්න හදද්දි ළමයාටත් තේරෙනවා එයාව කැම්ප් එකෙන් යවන්න තමයි හදන්නේ කියලා. ඊට පස්සේ කමාන්ඩර් ලීවලින් හදපු තුවක්කුවක් සර්ජිට දුන්නට පස්සේ සර්ජි කමාන්ඩර්ව බදාගෙන හොඳටම අරනවා. මේ සිද්ධියත් එක්ක කමාන්ඩර්ට තේරෙනවා එයාට වගේම ළමයාටත් දැන් මේ කැම්ප් එක දාලා යන්න ගොඩක් අමාරුයි කියලා. ඊට පස්සේ කමාන්ඩර් සර්ජිගෙන් අහනවා ඔයා මගේ පුතා වෙන්න කැමතිද කියලා. සර්ජි දෙපාරක් හිතන්න නැතුවම ඔව් කියලා කියනවා. ඉතින් මේකට කැම්ප් එකේ අනිත් සබරුත් ගොඩක් සතුටු වෙලා එදා රෑම කතා වෙනවා කට්ටිය එකතු වෙලා සර්ජිට හමුදා ඇඳුමක් මහලා දෙමු කියලා. කොහොම හරි එදා රෑ සර්ජි නිදාගෙන ඉද්දී එයාට හීනයක් පේනවා.
ඒක තමයි එයාගේ පවුල හැමෝම කරත් එක නැගලා ගොඩක් සතුටින් ගමනක් යන සිද්ධියක්. ඊළඟ දවස් උදේ සර්ජි හැරුණාට පස්සේ කමාන්ඩර් අර සෙබළු මහපු නිලඳුම සර්ජිට දෙනවා. එයා ඒකට ගොඩක් කැමති වෙලා ඒ ගාමම ඇඳුම ඇඳගෙන කැම්ප් එක පුරාම දුවගෙන යනවා. කැම්ප් එකේ සෙබළුත් මෙයා හමුදා යුනිෆෝම් එකක් ඇඳගෙන ඉන්නවා දැකලා ගොඩක් සතුටු වෙනවා. හැබැයි මේ වෙලාවේ එකපාරටම ජර්මන් ප්ලේන් වගයක් ඇවිල්ලා මෙතෙන්ට බෝම්බ වගයක් දාන්න ගත්තට පස්සේ හැමෝම ගොඩක් කලබල වෙනවා. අනිත් සබල ප්‍රතිපහාර දෙන අතර එක සබලෙක් සර්ජිව ආරක්ෂා කරන්න එයාව බිම්ගේකට එක්කගෙන යනවා. ඉතින් මේ ප්‍රහාරයෙන් කැම්ප් එකේ ගොඩක් දෙනෙක්ට තුවාල වෙනවා. සර්ජි බිම්ගෙන් එළියට ඇවිල්ලා කැම්ප් එක හැමතැනම ඇවිදලා බලනවා කමාන්ඩටයි කැට්ටටයි කරදරයක් වෙලාද කියලා. හැබැයි දෙන්නම හොයාගන්න හිටියේ නැති හින්දා සර්ජි තුවාල වෙලා හිටපු සබලුන්ට උදව් කරන්න යනවා. මේ වෙලාවේ ඇස් දෙකම අන්ධ වෙලා හිටපු එක සබලෙක් එයාට ගෙදරින් ඇවිල්ලා තිබ්බ ලියුමක් කියවන්න කියලා සර්ජිට දෙනවා. ඉතින් ළමයාට අකුරු කියවන්න බැරි වුණත් එයා මේ ලියුම බලාගෙන මේ සෙබලට සතුටු හිතෙන විදිය කතාවක් ගොතලා කියනවා. කතාව ඇහුවට පස්සේ ඒ සෙබලා ගොඩක් සතුටු වුණ හින්දා කාමරේ හිටපු අනිත් සෙබලුත් සර්ජිට එයාලගේ ලියුනොත් කියවන්න කියලා දෙනවා. ඉතින් එදා හවස කමාන්ඩර් දකිනවා සර්ජි කැට්ටගේ කුලේ නිදාගෙන ඉන්න විදිය. කමාන්ඩර්ට මේ වෙද්දි කැට්ට ගැන කැමැත්තක් ඇති වෙලා තිබ්බේ. එයා ඒක මේ වෙලාවේ කියන්න හදුවත් කියාගන්න පුළුවන් වුණේ නැහැ. ඒත් එක්කම සර්ජි නැගිටලා කමාන්ඩර්ගේ අතින් අදගෙන එතන යනවා. එදාම සර්ජි රැවුල කප කපා ඉන්නවා දැකලා සෙබළු දෙන්නෙක් එතෙන්ට ඇවිල්ලා සර්ජිගෙන් විහිළුවට අහනවා ගෑනු ළමයෙක් හම්බ වෙන්න යන්නද රැවුල කපන්න කියලා. සර්ජි කියනවා සෙබළුන්ට ගෑනු ළමයි හම්බ වෙන්න යනවට වඩා වැඩ කරන්න තියෙනවා කියලා. ඊළඟ දවසේ නිලධාරීන් කට්ටියක් රැස් වෙලා සාකච්ඡාවක් තියෙන අතරේ සර්ජි එතෙන්ට ඇවිල්ලා කමාන්ඩර්ගෙන් අහනවා එයාටත් කරන්න රාජකාරියක් තියෙනවද කියලා. කමාන්ඩර් සර්ජිට ලියුමක් දීලා කියනවා ඒක අරගෙන ගිහිල්ලා මුර සෙබළෙක්ට බාර දෙන්න කියලා. ඒ ගාමම සර්ජි මේක ගොඩක් වැදගත් වැඩක් කියලා හිතලා ලියුම අරගෙන ගිහිල්ලා ඒ සෙබළට බාර දෙනවා. පස්සෙ මෙයා එයා ළඟ තිබ්බ දුරදක්නයකින් වටපිට බල බලා ඉද්දි තනකොළස්සේ හැංගිලා තිබ්බ කකුලක් දකිනවා. ඒ ගාමම සර්ජි දුවගෙන ගිහිල්ලා මේක සෙබළුන්ට කියනවා. සෙබළු උස්සල්ලම මේක විශ්වාස කරේ නැහැ. ඒත් කෝකරත් කියලා සෙබළු කට්ටිය ගිහිල්ලා පරීක්ෂා කරලා බලනවා සර්ජි මේ මොකද්ද දැකලා තියෙන්නේ කියලා. එයාලා දකිනවා සර්ජි ඇත්ත තමයි මේ කියලා තියෙන්නේ. පිදුර ගොඩක් අස්සේ ජර්මන් හමුදා සබළු වගේක් හැංගිලා ඉන්නවා කියලා. ජර්මන් සබළු එතනින් පැන ගන්න හදුවත් රුසියානු හමුදාව කොහොම හරි වට කරලා එයාලා වල්ලා ගන්නවා. ඉතින් එදා හවස තමයි සෙබලෙක් මේ සිද්ධිය කමාන්ඩර්ට කියන්නේ. කමාන්ඩර් පුදුම වෙනවා සර්ජි මේ වෙනකල්ම මේක ගැන කිව්වේ නැති එකට. ඊළඟ දවසම කමාන්ඩර් සර්ජිව හම්බ වෙන්න ගිහිල්ලා එයාට ලිය කියවිලි වගේක් පෙන්නනවා. ඒක තිබ්බ සර්ජිව නීත්‍යානුකූල වශයෙන් කමාන්ඩර්ට හදා ගන්න පුළුවන් කියලා සහතිකයක්. ඊට පස්සේ මේ ගැන කැට්ටටත් කියමු කියලා කමාන්ඩර් කිව්වට පස්සේ සර්ජි කමාන්ඩර්ගේ අතින් අදගෙන කැලේ පැත්තට යනවා. එයාලා හැම ගඟක් ළඟට ආවට පස්සේ දකිනවා කැට්ට මල්පොකුරුකුත් අතේ තියාගෙන තවත් පිරිමිනෙක් එක්ක කතා කර කර ඉන්නවා කියලා. මේක දැක්කට පස්සේ කමාන්ඩර් හිතන්නේ කැට්ට වෙන කෙනෙක් එක්ක යාළු වෙලා කියලා. හැබැයි ඇත්තටම මේ වෙලාවේ වෙන්නේ අර සෙබලා කැට්ටට කැමතියි කියලා කිව්වට පස්සේ කැට්ට මිනිහව ප්‍රතික්ෂේප කරන එක. එකපාරටම සර්ජි කැට්ට ළඟට දුවගෙන ඇවිල්ලා කමාන්ඩර් එයාව හම්බ වෙන්න ඇවිල්ලා ඉන්න කියලා කියනවා. හැබැයි කැට්ට ආවව ගිහිල්ලා බලද්දී කමාන්ඩර් එතන පේන්නේ හිටියේ නැහැ. ඉතින් ටික වෙලාවකට පස්සේ ආයෙත් දරුණු සටනක් මෙතන ඇති වෙනවා. සර්ජි සෙබලුන්ට උදව් කරන්න කියලා හිතලා එයාලා ඉන්න තැන් වලට උණ්ඩ අරගෙන ගිහිල්ලා දෙනවා. එක සෙබලෙක් සර්ජිට ආරක්ෂක තැනකට යන්න කියලා කිව්වට පස්සේ සර්ජි ඒක ඇහුවේ නැහැ. ඊට පස්සේ අර සෙබලා නියෝගයක් විදියට කියනවා සර්ජිට ඉක්මනට එතන යන්න කියලා. ඒත් එක්කම ඇත්තම සබලෙක් වගේ සර්ජි මේ අන පිළි අරගෙන එතනින් ආරක්ෂක තැනකට යනවා. එයා කමාන්ඩර් හිටපු බංකරේ ළඟට ගියාට පස්සේ දකිනවා එතන රේඩියෝ මාර්ගේ බිඳ වැටිලා හින්දා කමාන්ඩර් ඇතුළු කට්ටිය ගැටුම ගැන ඉහළට දැනුම් දෙන්න විදියක් නැතුව ඉන්නවා. ඒ ගාමම මේකට විසඳුමක් හොයාගෙන සර්ජි මේ කැම්ප් එකේ කාර්මික ශිල්පියෙක්ව හොයාගෙන යනවා. සටන අතරින් බඩගාගෙන යද්දි සර්ජිට තුවාල වෙලා වැටලා ඉන්න කාර්මික ශිල්පියව හම්බෙනවා. රේඩියෝ එක හදන්නේ කොහොමද කියලා අහගෙන සර්ජි ආපහු බංකරේ ළඟට බඩගාගෙන යද්දි අර කාර්මික ශිල්පියා මැරලා යනවා. සර්ජි ආපහු ගිහිල්ලා කේබල් දෙකක් එකට කරාට පස්සේ රේඩියෝ එක හරි ගිහින් කමාන්ඩර් මේක හියලට දැනුම් දෙනවා. එදාර සෙබලෙක් අහස තියෙන තරු ගැන සර්ජි එක්ක කතා කර කර ඉන්නවා. මේ වෙලාවේ සර්ජි සෙබලෙක්ගෙන් අහනවා ආදරේ මොන වගේද කියලා. ඊට පස්සේ අර සෙබල පැහැදිලි කරලා දෙනවා තමන්ට ආදරය කරන කෙනෙක් ළඟ නැති වුණාම ඒක ඒකනාට දැනෙන්නේ ලෙඩක් හැදිලා අසනීප වෙලා ඉන්නවා වගේ කියලා. ඊළඟ දවසම සර්ජි කැට්ටව හම්බ වෙන්න ගිහිල්ලා කමාන්ඩර්ට ගොඩක් අසනීපයි කියලා කියනවා. ඒ ගාම කැට්ට සර්ජි එක්ක කැම්ප් එකට දුවගෙන යනවා. හැබැයි කැට්ට කමාන්ඩර් එක්ක තනි කරලා සර්ජි එතනින් දුවලා යනවා. නිදාගෙන හිටපු කමාන්ඩර්ව හැරවලා කැට්ට බලනවා මොකද්ද තියෙන අසනීප කියලා. හැබැයි කමාන්ඩර්ට කිසිම ලෙඩක් හැදිලා තිබ්බේ නැහැ. දෙන්නට තේරෙනවා යාළුව එකතු කරන්න හිතාගෙන තමයි සර්ජි මේ වැඩේ කරලා තියෙන්නේ කියලා. කොහොමනත් කමාන්ඩර් හොඳින් ඉන්න හින්දා කැට්ට එතනින් යන්න යනවා. ඒත් එක්කම කමාන්ඩර් කැට්ට පස්සේ යනවා. මේ අතර සර්ජි ගහක් උඩ නැගලා එයාගේ දුරදක්නෙන් වටපිට බලද්දි බල්ලු දෙන්නෙක් ගැට ගහලා ඉන්න කරත්තයක් දකිනවා. මෙයාට මේ ගැන ගොඩක් ආස හිදෙලා එතනට ගිහිල්ලා කරත්තේ බාරව හිටපු නිලධාරියාට සැලියුට් එකක් ගහලා අහනවා එයාට කරත්තෙ පදින්න අවසර දෙනවද කියලා. නිලධාරියා මේකට හා කිව්වට පස්සේ සර්ජි කරත්තර නැගලා වේගෙන් ඉස්සරහට යනවා. බල්ලු දෙන්න බෝම්බ තියෙන පැත්තකට යනවා දැකපු සෙබල කික්පන්ටම බයික් එක නැගලා කරත්තෙ නතර කරන්න යනවා. වාසනාවකට වගේ බෝම්බ තියෙන පැත්තට යන්න කලින් බල්ලු දෙන්නව නතර කරන්න මෙයාට පුළුවන් වෙනවා. ඉතින් කැට්ට පස්සෙන් ගියපු කමාන්ඩර් අන්තිමටම කැට්ට ගැන එයාගේ හිතේ තියෙන දේ කැට්ටට කියනවා.
හැබැයි කැට්ටට කියන්න දෙයක් නැතුව වගේ බලාගෙනදි සෙබලෙක් මෙතෙන්ට ඇවිල්ලා ලියුමක් කමාන්ඩර් දෙනවා. ඒකේ තිබෙ මේ රෙජිමේන්තුවම ඉදිරි ආරක්ෂක වලල්ලට කැඳවලා දෙනවා කියලා. ඉතින් නියෝගය විදිහට ඊළඟ දවසම මුළු රෙජිමේන්තුවම ඉදිරි ආරක්ෂක වලල්ලට යන්න පිටත් වෙනවා. මේ යන අතරමඟදී කට්ටිය විවේක ගන්න කියලා හිතලා එක ගමක නතර වෙනවා. මේ වෙලාවේ කමාන්ඩර් සර්ජි එක ගෙයක් ඇතුළට ගියාට පස්සේ සර්ජි දකිනවා ගෙදර ලොකු බෝම්බයක් තියෙන විදිය. ගෙදර අයිතිකාරයා කියනවා ඒක කාලයකට කලින් ජර්මන් හමුදාව දාපු බෝම්බයක්. ඒක පිපුරුනේ නැති හින්දා තමයි තියාගත්තේ කියලා. හැබැයි ඒක ඇහුවට පස්සේ කට්ටිය හැමෝම කලබල වෙලා කමාන්ඩර් නියෝග කරනවා බෝම්බේ නිෂ්ක්‍රිය කරනකල් ගෙදර හැමෝටම එළියට යන්න කියලා. හමුදා සබළු මේ වැඩේ ඉවර කරනකල් සර්ජි ගමේ ළමයියෙක් එක්ක දුවලා සෙල්ලම් කරනවා. ඉතින් සබළු අර බෝම්බ ගෙදරින් එළියට අරගෙන ආරක්ෂිතව වාහනයකට දාලා එතනින් අරගෙන යන්න පිටත් වෙනවා. ටික දුරක් යද්දී එකපාරටම බෝම්බේ තිබ්බ වාහනේ කමාන්ඩර් ගියපු වාහනේ හැප්පිලා අර බෝම්බේ පුපුරලා යනවා. මේකෙන් කමාන්ඩර් ළඟම හිටපු ගෝලයා මැරෙනවා. හැබැයි කමාන්ඩර් සර්ජි දෙන්නට පොඩි පොඩි දුවාල තමයි වෙලා තිබ්බේ. ඉතින් කට්ටේ ඊට පස්සේ යාළයා ගමනාන්තයට ආවට පස්සේ කමාන්ඩර් ජෙනරල් කෙනෙක් හම්බ වෙලා වාර්තාවක් දෙනවා. මේ වෙලාවේ මෙතෙන්ට සර්ජි ඇවිල්ලා එයා හැසිරෙන විදියෙන් එයාගේ තියෙන සබලුකගේ ලක්ෂණ දැකලා ජෙනරාල් මේ සර්ජි ගැන ගොඩක් පහදනවා. මේ හින්දම ජෙනරාල්ගේම නියෝගයෙන් සර්ජිරත් මේ රෙජිමේන්තුවම සබලෙක් වගේ පදක්කමක් දෙනවා. මේ වෙලාවේ සර්ජි ගොඩක් ආඩම්බරයෙන් මාච් එකේ යන විදිය දැකලා හැමෝටම ගොඩක් සතුටුයි. ඉතින් එදා රෑ රුසියන් හමුදාව මෙතෙන්ටත් පහර දෙන්න අරගෙන කමාන්ඩර් හිටපු බංකරයටත් බෝම්බ ප්‍රහාරය එල්ල කරනවා. මේ වෙලාවේ සර්ජි බංකරෙන් එළිය හිටපු හින්දා සබලු කණ්ඩායමක් කමාන්ඩර්ට මොකද කියලා බලන්න බංකරේ තියෙන තැනට යනවා. ඉතින් බෝම්බ ප්‍රහාරයෙන් කමාන්ඩර් තුවාල වෙලා එයාගේ ජීවිතේ බේරලා තිබ්බේ. චිත්‍රපටිය ඉවර වෙන්න මේ රෙජිමේන්තුව තවත් ඉස්සරහා තියෙන ආරක්ෂක වළල්ලකට යන්න පිටත් වෙන සිද්ධියත් එක්ක. ඉතින් සර්ජි කියන මේ ළමයා රෙජිමේන්තුවත් එක්ක යුද්ධ කාලේ හිටපු හින්දා ලෝකේ ලාබාලතම යුද සබල විදියට තමයි වාර්තා වෙන්නේ. ඇත්තම කතාව පදනම් කරගෙන නිර්මාණය වුණ සෝල්ජර් බෝය කියන ෆිල්ම් එක ওই විදියට තමයි ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක ගැන ඔයාලා මොකද දන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ ෆිල්ම් රිවියු දිගටම බලන්න ඕන නම් දැන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ ෆිල්ම් රිවියු එකෙන් හම්බෙමු.